එකෙන්ද මේ ආරූඪ වෙන ඔළුව හොල්ලන එහෙම නැත්නම් දිස්ටි වෙන මිනිස්සු බොරු කියලාද පුතුමා කියන්නේ? ඒ බලවේගය අපිට අල්ලන්න පුළුවන්. කොහොමද අල්ලන්නේ? ඒක අපිට අල්ලන්න බෑ දිස්ටි කියන්නේ යා. ඇයි එහෙනම් මේ අදුෂමන් ලෝකේට ආරූඪ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ? කොහෙන්ද ආවේ ආරූඪ? ඔබතුමා පිළිගන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරනවා නම් ආරූඪ කියන වචනේ කොහොමද මේ ශාන්ති කර්ම වලට එන්නේ? ඒකෝර මගේ දරුවන්ට කියන කළු කුමාර දෝෂේ තියෙනවා නේද? දරුවට හීනෙන් පේනවා. දැන් ඔබතුමාට පුළුවන් ද මන්ත්‍රයක් කියලා කළු කුමාරට ආරාධනා කරන්න? පුළුවන්. මගේ රංකොතරේ වෙවුලා ගන්න රීරා තොර දෙන වරම ඉතලා රීරා කියනවා මට ඕනේ රත්නකාර මොහිනී සර්රපාව ගන්න. එහෙම කියනවා. ඔකෙක දෙයයි තියෙන්නේ. අපි දැන් නියපොත්තෙන් කඩන්න තියෙනදී පොරුවෙන් කපනවා කියන්නේ තමයි තොইলි. ඔය කියන්නේ උපදේශක්. මොකද අපිට නැත්තම් මේ කට්ටඩි තක්කඩි කියලා හිතනවා මිනිස්සු. කට්ටඩියා වෙනස් තක්කඩියා වෙනස්. ආයිබන් දනස් ලක්ෂ්මල් නැමෝටම ආයිබන් තිරසන්නයි ඔබතුමා පිළිගන්නවා මානව හිතවාදී සුභාරත්න කුරුණහන්සේ අපි ඔබට කලින් වැඩසටහනක පොරොන්දුවක් දුන්නා අර ආරූඪ වෙන දිස්ටි වෙන දේවල් පිළිමදව සාකච්ඡාවක් කරන් යනවා කියලා අපි අද ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි ඇත්තට මොකද්ද මේ ආරූඪ කියන්නේ නෑ මං හරි සතුටින් හිටිය ඔබතුමා එනකම් බලා හිටිය මේ ආරූඪ ගැන කියන්නේ දැන් මේ අපි මේ නොපෙනෙන ලෝකයේ දේවල් හොයාගෙන යන්නේ දැන් මේ අපිට ඇහැට පේන්නේ නැහැ මේ නොපෙනෙන ලෝකයේ දේවල් මේ නොපෙනෙන බලවේගات එක්ක එහෙම නැත්නම් අමනුෂ්‍ය ආත්ම මේ දේවල් එක්ක ඔබතුමාලා ගනුදෙනු කරනවානේ ඔබතුමාලා වැඩ කරනවා ඒතර මේ ගැන අපිට කතා කරන්න වෙන්නේ ඔබතුමාලත් එක්ක දැන් මේ නොපෙනෙන බලවේගයන් ඔය කියන ආරූඪ දිස්ත්‍ය අපිට ඇහැට දකින්නේ නැහැ නමුත් වෙන කෙනෙක්ගේ ඇඟට අවිල්ල තියෙනවා ආරූඪ වෙන ඕකනේ සරලව මොකද්ද මේ දිස්ත්‍ය මොකද්ද මේ ආරූඪේ මම පළවෙනියෙන් මෙන්න මෙහෙම පටන් ගන්නද පළවෙනිය මගේ තියෙන්නේ දෙයක් දැන් පංගුවක් කට්ටිගෙන පොතපතෙන් ඉගෙන ගන්නවා කියලා ඔන්න ආරූඪ කට්ටිය පොතපත දන්නේ නැහෙනි. මොකද මල පොතේ අකුරත් දන්නේ නැති එක ඩිස්ටින ඔළුව හොල්ලනවා හා හා කියලා. මේ ලෝකේ මතා ඉගෙන ගන්න මිනිසුන්ට පුස්කොළ පොතක්. පුස්කොළයක්. මොකද පුස්කොළ පොත කියන්නේ තල් ගහකින් ගන්න දෙයක්. තල් ගහෙන් තල් ගොබේ අරගෙන ওই තල් ගොබේ නිකන් ගන්නත් නෑ. තල් ගොබේ අරගෙන ඒක තම්බලා ඒක පදම් කරලා ඒක කරලා තමයි ලියන්නේ. දැන් ඇයි ඔබතුමා මේ පුස්කොළ පොත් ගැන කතා කරන්නේ? මම ওই පුස්කොළ පොත ගැන කතා කරේ මොකද දන්නවද? ඔය දැනුම කියන දෙයට තමයි ඔන්න ඔතනින් එන්නේ. දැනුමෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. දැනුම තියෙන්න බෑ. නැත්තම් දෙවි කෙනෙක් වක් කවදාකවත් කෙනෙකුට වැහෙන්නේ නැහැ. දෙවි කෙනෙක් මනුෂ්‍ය ශරීරයකට එන්නේ නැහැ. ඒක හරියට. නරයෙකුට එන්නේ නැහැ. අපි නරයෝනේ. එහෙනම් කවුද මනුෂ්‍ය ශරීර වලට එන්නේ? මනුෂ්‍ය ශරීර නම් ප්‍රේත වෙන. ප්‍රේත වාවත් මේ නිකන් මේ ආරවල බරුවට ඔළුව හොල්ලගන්නේ දගලන මිනිසුනේ. ඒ කියන්නේ මේ ආරූඪ වෙන ඔළුව හොල්ලන එහෙම නැත්තම් දිස්ත්‍රි වෙන මිනිස්සු බොරු කියලාද පුතුමා කියන්නේ? බොරු කියන්නේ මං කියන බොරු. දැන් ඒ වුණාට එහෙම වෙනවනේ දිස්ත්‍රි වෙනවනේ එකපාරට. දිස්ත්‍රි වෙනයි මේ මිනිස්සුන මොනවද කරන්න බලන්නේ? මේ ලෝකවාසී ධනයට මොනවද කරන්න බලන මිනිස්සු කියන බොරුවට ආංගපත ආරවලද කියන මේක කරනවා අරක කියන මොනවද කරන්නේ දැන් ඒ වුණාට වෙලාවකට අපිට තේරෙනවා කටහඬ වෙනස් කරනවා කියනවා සමහරක් වෙලාවට අර බෙල්ල කරකවනවා කියනවා ඒ නොයික් නොයික් දේවල් කරනවා සාමාන්‍ය කරකවනවා කොණ්ඩේ කරකවනවා ඒ ඔය ආරූඪෝන හැම කෙනෙක් ළඟම කොණ්ඩේ වවනවා ඇයි එතකොට මිනිස්සු වසී වෙනවා කොණ්ඩේ කරකවනවා ඉතින් බෙල්ල කරනකොට කොණ්ඩෙත් කරගෙනමනේ දැන් ඔබතුමා කියන්නේ කොණ්ඩේ වවන්න නැති අයට ආරූඪ වෙන්න බැරි ආරූඪ වෙන්න නැහැ නෑ එහෙමනේ මම කතා කරන්නේ අර බොරුවට ආරූඪ වෙන කට්ටිය වැඩියෙන්ම කොණ්ඩේ වවන්න කැමති. බොරුවට ආරූඪ වෙන කට්ටිය කියන්නේ ඇත්තට ආරූඪ වෙන කට්ටියත් ඉන්නවද? නෑ මේ ලෝකේ තියෙන ආරූඪය කියන දේ මම පිළිගන්නේ නෑ. නමුත් പ്രേත කොට්ටාසයක් කියන වෙනම. പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඇයි එහෙනම් මේ අදුෂමන් ලෝකේට ආරූඪ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ? කොහෙන්ද ආවේ ආරූඪ? ඔබතුමා පිළිගන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරනවා නම් ආරූඪ කියන වචනේ කොහොමද මේ ශාන්ති කර්ම වලට එන්නේ? ආරූඪ එනවා ශාන්ති කර්ම වහවර දෙවියන්ගෙන් ආරූඪයක් එන්නේ. ඔව් දෙවි කෙනෙක් ඇඟට එන්නේ නැහැ. දෙවි කෙනෙක් ඇඟට ගන්නවා 33 කෝටියක් දෙවියෝ ඉන්න 33 කෝටියක් ගන්න 33 කට්ටුවක් ඉන්න දෙවියෝ. 33 කට්ටුවෙන් එන දෙවියෝ මේක ආරෝඪ මේ නරයෙක්ගේ ඇඟට එනවද කාලේ කියනවා. කාලිලා හතක් ඉන්න. උද්ද්‍ර කාලේ, භද්‍ර කාලේ, සී කාලේ, සෝ කාලේ, නීල කාලේ, මధుර කාලේ, යంత్ర කාලේ, මంత్ర කාලේ, හතුන් කාලේ, සතුන් කාලේ, වෙදි කාලේ, ගුරු කාලේ, දල කාලේ, රීදි කාලේ, ඔඩ්ඩි කාලේ, සමයන් කාලේ, මාසෝන් කාලේ. ඔක්කොම කියන්නේ ඇවිල්ලා ඔය කාලියෝ හද නැම කියන සෝන් කාලේ. මම සෝන් කාලේ. මම සෝන් කාලේ. එතකොට 33 කෝටියක් දෙවියෝ ඉන්න. මේ ඔක්කොමට එතන ආරෝඪ එනවද? මිනිසු රවට්ටන්න බොරුවට ආරූඪ කරලා ගෑනු ඕක ආරූඪ එන්නේ ගෑනුන්ට මං ගෙනෙම ගෑනුන්ට තමයි ඇටැක් කරන්නේ ස්ත්‍රියන් තමයි එන්නේ ආරූඪ කොච්චර ආරූඪ කොණ්ඩ කරගුණ රට ගිහිල්ලා ආව ගමන් එන්නේ ආරූඪ දැන් අපි දකින්නවනේ සමහර ශාන්ති කර්ම කරන තැන්වල එහෙමත් නැත්නම් ඔය සෙත් සාන්ති සිද්ධවන තැන්වල බලන්න ගිය පිරිසුත් අපි දකින්නවනේ මේ සාමාන්‍ය ජනතාවත් ඔවගේ එක එක්තරා විදියකට දිෂ්ටි වෙනවා ආරූඪ වෙනවා කියනවා නොපෙනෙන බලවේගයක් එංගට ආවා කියනවා එහෙම හැසිරෙනවනේ ඒවත් බොරුද කියන්නේ ඒ බොරුව බොරුවක් කියන මං හොඳටම දන්න අනුපන්න බලවේගයක් ඉතින් ඒ බලවේගය අපිට අල්ලන්න පුළුවන් කොහොමද අල්ලන්නේ ඒක අපිට අල්ලන්න බෑ දිස්ත්‍රික් කරන යා මොකද ඒ වගේ මිනිස්සු මල්ලකට නම් දිස්ත්‍රික් කරනවා මං ඉන්දියර වරිගේ නව නීලෙට දිස්ත්‍රික් කරනවා ඒතර උන් කියන අපිට ගහන්නවා අපි යවන්නවා අපිට ඉන්නේ මම මල පෙරේතෙක්
ඒක කිසියම් අදුෂමානාත්මයක් නැගේ බලපරේතෙක් කියන්නේ ඒකට මුන් ඒකෙන් මේ ලෝකේ මිනිස්සු රවටලා සල්ලි හම්බ කරන්න හදනවා ඒක බොරුවක් ඒක මේ ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට පිටක් වෙන්න මොකද තමන්ගේ අම්මා තාත්තා මැරිච්ච අම්මා තාත්තා ඉන්නකන් සලකන්නේ නැති උන් අම්මා තාත්තා මැරිච්චාම මොකද මගේ තාත්තා වුණා කියන වා කියන්නේ මම හොදට ජෝතිෂ සංස්කෘත අමාසන් දෙපාර්තමේන්තුව හිටි මම ඉන්නේ දැනටත් එතන මාතර වේරයනේ මම ඔය වගේ ගියා ප්‍රෝග්‍රෑම් එකකට යනකොට අපි දිස්ත්‍රික්ක 13ක අපි හිටි ඒ කියන්නේ මේ ලංකාවේ දිස්ත්‍රික්ක 13 අපි හිටියේ කඩවර දේවාලේ කලාවේ කඩවර දේවාලේ ඔය කතාවක් කියන්නේ එතකොට ඇවිල්ලා ආරූඪ වෙන දෙන්නෙක් ඉන්නා එක්කෙනෙක් පොල් ගහනවා තාත්තා මේකිට පොල් ගහ එතකොට නංගිය වෙලා කියනවා මේකිට පොල් එතකොට එකම තාත්තා කොහමද අක්කයි නංගිට යන්නේ ඒක නිකන් පටලැවිල්ලක් පටහැනේ තාත්තා කොහමද එක දුවට එන්නේ දුවල දෙන්නේ කොහොමද තාත්තා එන්නේ තාත්තා මේ දුවටත් එන්නේ මේ දුවටත් එන්නේ කොහොමද එහෙම ඉතින් තාත්තා එනවා දැන් මේ බොරුවට කියන මගේ තාත්තා එනවා මගේ මුත්තා එනවා මගේ මිත්තා එනවා මිතින් මිත්තා එනවා කියලා ඒක බොරුව දැන් බොරු බොරුවද බොරු ආරෝඩ මං ගණන් ගන්නෑ දැන් එහෙමනම් ඒව බොරු නම් හරි අපි ඒ පැත්ත ඔක්කොම බොරු කියලා ප්‍රතික්ෂේප කරමු දැන් එහෙනම් ඔබතුමා මොනාගෙන්ද වැඩ කරන්නේ ඔබතුමා මොනාගෙන්ද මිනිස්සුන්ට පිට වෙන්නේ මම පිට වෙන්නේ මගේ මුතුන් මිත්තන්ගෙන් දැනුම තමයි පොත්පත් වලින් කොහොමද මේ දැනුම ලැබෙන්නේ පරම්පරාවෙන්ද පරම්පරාමයි යන්නේ මේ දැන් ඇවිල්ලා හත් වෙනි පරම්පරාව මම ඉගෙන ගත්තේ පළවෙනිින් මුතුන් මිත්තන්ගේ 1815 පුස්කල පොත් වලින් තමයි මගේ ගෙදර තියෙනවා එවන් තමයි මගේ ගෙදර තියෙන මගේ දේවාල ස්ථානේ තියෙන මේ පෙන්වන්නේ නැහැ මිනිස්සුන්ට අපි හැමදේම තියෙන බලා ගන්න ඕන කෙනෙක් වුණා මට අභියෝග කරොත් මම පෙන්වනවා මේ තමයි ඉගෙන ගත්තේ පුස්කල පොත් තියෙනවා දැන් ඒ වගේ ඉගෙනගෙන ඔබතුමා මොන මොන වගේ ශේෂ්ඨවලද මිනිස්සුන්ට පිට වෙන්නේ කොහොමද මේ නොබල මම ශේෂ්ඨ වෙන පිට වෙනා මෙහෙමයි දුකටපත් විත්ත දරුවන්ට පිටක් වෙනවා ගේ දොර අරස්සා කරනවා වසී ගුරුකම් කියන දෙයට මම ගොඩක් අකමැති වගේ කැමති දැන් මේක චෝදනාව ලොකු චෝදනාවක් කියලා කරන එකත් බොරු කියලා දැන් ඔබතුමා දිස්ති බොරු කියන වගේම වසී ගුරුකමුත් බොරු කියලා ලොකු චෝදනාවක් කියලා කරනවා ඔව් ඒකත් යනවා කියලා මට ඒක දැනෙනවා ඒක බොරුවක් වෙන්නේ මේකයි මිනිස්සු අවිලා දෙයියෝ වල්ලගෙන වසී කරන්න හදනවනේ දෙවිවරුන්ගේ විෂ්ණුනාත කදිරේස සමන් බොක්සල් විභීෂණ සත්පත්තින ගිනිදේවල් කාලිමෑණියෝ වසී කරන්න බෑ වසී කරන වසී කරන්නේ කළු කුමාර පත්ම කුමාර රාග කුමාර රීරි යක්ෂ තමයි එන්නේ වසී කරන්නේ ඉස්ත්‍රියක් එයා ගෙන්න ගන්න ඕන නම් කළු කුමාර දිස්ත්‍රිය දාන්න ඕනේ කළු මොරුතුව කළු කුමාර දිස්ත්‍රිය දාන්න යාට දැන් ඒව අදටත් බලගන්න වෙනවද බලගන්න වෙනවා කළු කුමාර ඒ කියන්නේ කළු කුමාර නැත්තම් ඒ කියන ওই අදුෂමාන බලය අදටත් මේ වෙද්දිත් ඉන්නවද නැත්තම් ඒ මේ 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 නවීන තාක්ෂණය නෑ නෑ ඒ මෙහෙමයි තරංගත් එක්ක හැප්පෙන්න පුළුවන් තරංග එක්ක හැප්පෙන්න මෙහෙමයි මෙහෙමයි පුතා ඒව ගන්න අපි ළඟ තියෙන අපි දැනගන්න ඕනේ මන්ත්‍ර යන්ත්‍ර අපියට ආරාධනා කරන කළු කුමාරයාට දැන් ඔබතුමාට පුළුවන් ද මන්ත්‍රයක් කියලා කළු කුමාරයාට ආරාධනා කරන්න පුළුවන් දැන් ඔබතුමා මන්ත්‍රයක් කිව්ව පළියට කළු කුමාරයා එනවද ඔබතුමා එමෙන්නෙත් නැහැ කවුද හරි කළු කුමාරයා කියන්නේ එහෙමනම් කවුද මේ නියෝජනය කරන කෙනෙක් දෙන්නේ නැත්තම් හරි කළු කුමාරයා කළු කුමාරයා කියන්නේ කවුද කියලා දන්නවද කළු කුමාර කියන්නේ කොළනම් ඉන්දියාවේ කොළන රජුගේ පුතා ඒ ඉන්දියාවේදී කොළ රජුගේ පුතා මෙහෙට පිටමහල් කරනවා එතකොට මෙහෙට මේ ලංකාවට එනකොට මොදතක එනකොට මේ ලංකාවට ඇවිල්ලා ඉන්න තැනක් නැහැ කුසක් වෙනවා ඉන්න කුසක් නැහැ එහෙනම් එළවන ඊට පස්සේ මෙහෙට එන විජේ රජුරෝ කොට පසිනවා ඒකල කුවේණි නම් කියන යක්ෂණේ කරකාර බලිනවා විජේ රජුරෝ ඊට පස්සේ විජේ රජුරවන්ට ජාතක වෙනවා ඒ දරුවා දරුව දෙන්නේ දුවයි පුතයි ඊට විජේ රජුරෝ අර යක්ෂණේ කිව්දෙන්නේ ඊට පස්සේ යන මායිලුප්පණ මාතලේ මායිලුප්පණ වෙලේ ඒක කළු කුමරා කියලා ඉපදෙනවා ඕකේ කවි තියෙනවා ගොඩක් මේ කවිවල මේ ඉතිහාස කතාව සඳහන් වෙනවද සඳහන් වෙන්නේ කවිල තියෙන කළු කුමරා කළු දේවතාවක් වෙනවා කළු කුමාරයා වෙනවා කළු දේවතාව කළු යක්ෂයෙක් වෙනවා දැන් මේ කළු යක්ෂයා කළු දේවතාව කළු කුමාරයා ඇවිල්ලා මිනිසුන්ට මොනවයි කරදරද කරන්නේ ඒක වෙන්නේ ඇවිල්ලා මෙහෙමයි මල්වර යෝ කරන කෙනෙක්ගෙන් කරදර හැම එකක් නෑනේ ඔය වසී වෙලට කළු කුමාරාට කළු කුමාරයා කරදර කරනන්නේ ගොඩක් පළවෙනියෙන්ම මල්වර දෝෂ වෙනවනේ අපි දැන් ওই දරුවෝ ඉන්නවනේ දරුවෝ මල්වර වෙන ඒ කියන්නේ වැඩි හිටියටපත් වෙනවනේ ඒ මල්වර දෝෂාන්ධකාරය වෙනකොට එක් මාංශල දෙමාංශල තුන් මාංශල රදාතුට පොළ වෙල්ලෙලිය සෝංගබ එතකොට තනි මන්සලේදී ආ තනි විච්චම අරයාගේ බැල්ම හෙලනවා මොකද පිරිමින්ට කළු කුමාරයා බැල්ම හෙලන්නේ නැහැ කළු කුමාරා තනි කර බැල්ම හෙලන්නේ වැඩි හිටියටපත් වෙනකොට අර ලේ කළු කුමාර කියන්නේ එයාට එන්නේ ආසාවට හෙලනවා ඊට පස්සේ දරුවගේ පෞල් ජීවිතය අවුල් වෙනවා ඕසස් වීම වැඩි වෙනවා මං කියන්නේ ඕසස් වීම දන්නවනේ කියවනකොට ඕසස් වීම වැඩි වෙනා නතර වෙන්නේ හැම දෙයක්ම වෙනවා එතකොට ආන් ඒ දරුවට මඩේකින් ආරක්ෂා වෙන්න ක්‍රමයක් නැද්ද තියෙනවා තියෙනවා ඒවට තියෙනවා ගොටු හතක් දෙන්න ඕනේ හදොන් කඩවර තෙල් කඩවර දල කඩවර මල් කඩවර ගොළු කඩවර වැඩි කඩවර රීදි කඩවර ඔඩ්ඩි කඩවර කළු කුමාරය
खड़गुमारे कवि दिए नयक गावा नोयक सरसिले तो रंग वट कर बदवता दिए द गोड मस पुल टोका भी खंसा दंग अद दंग पुदतता नोयक मर मे कालो को मरु देंड मे दंग दोलट एने आ कने के अंगड़ खड़गुमार एविल तीनो नेता खड़गुमार दोषी तीनो किला दनगंड को मुझे दनगंड बोलो मंगे के बालन वाली है दे उपदुमा आप ये तो मुझे मेवड़ सराना बालन कनेक्ट निकम्मट सक्या कहते हो नोट मटे में कद में दोष द किया लही तो नोट ये तो मंगे दारुवान टेके ना कालकुमार दोष थी ना नहीं दारुवान टे हीने पेन वा अली वाले सुम पैगे हुआ तेरु ने अपने के तो पहले लिख रहा अली वाले सुम पैगे हीने पेन हाँ ये तो कोटा कालू मनुष्य के ने वा कैम अचेरु उनो कार वाती है ने वा संधि क्या कुंगे ने वा ये तो कोटे या केट्टू है ने वा ये दारुवा विवाह खरियान ने विवाह खरीगिया ते विवाह दे लमाई नहीं बीनो लमाई एक माह सत माह से देखा तूना तेरे गस्सा बीनो एक को लमाई संपूर्ण नहीं बीनो हाँ ये तो तेरा कलु मूर्ति कलु कुमार या क्या नहीं यार दें ये बाकी दोष थी ना कि एक तो बुधमार प्रतिकार करने बोलो मामा कर लती ना बुधा मामा कर लती ना वांगे वाके सम्मान अत्लबा आगे ना वांग कर लती मुना तले बीच सम्मान है मार सम्मान लगा लती है ना मनुष्य अंगे दिया था सम्मान के राज्य पिबू सम्मान है मार सम्मान लगा लती ना मिनिस्टर अंगे अब देखें मैं ककुल देख लगा वादी ने कहा मैं सम्मान එහෙම තියෙන කෙනෙක්ගේ කියන්නේ ශරීරයෙන් ඔබතුමාට දැන් සමහරු ගිහිල්ලා ඔය වැඩ කරගන්නවා කරගෙන දවස් 3ෙන් කරනවා කියනවා මාසෙන් කරනවා කියනවා ඇඟෙන් අයින් කරනවා කියනවා නැති වෙනවා කියනවා නෑ නෑ එහෙම කරන්නේ ඔව් අපි හිතමුකෝ හරි එහෙම කරන්නේ නැහැ නමුත් එහෙම නැති කරා කියමුකෝ ඒ නැති කරපු කෙනෙක් ආ ඇඟට එන්න විදිහක් නැද්ද නෑ එහෙම හරියට වැඩක් කරොත් ආ එන්නේ නෑ එහෙම නැති වෙන්නම කරන්න පුළුවන්ද නැති වෙන්න සදාකල්ම නැති වෙලා යාව නැත් දෙකට තියෙන ප්‍රබල ආරක්ෂාව මොකද්ද ප්‍රබල ආරක්ෂාව තියෙන කලුකුමාර මූර්තිය කලුකුමාර යන්ත්‍රයක් තියෙනවා ඒක පදවට දාන්න යන්ත්‍රය पसलोसूरिया अभी रंसूरिया दाँड के लिए पसलोसूरिया गुंडतुनी पसलोसूरिया इन दाँड यंत्र मंत्र यंत्र तीन वाला अभी संविधान तीन नवनील यंत्र तीन विष्णुकांति तीन विष्णु आगोर तीन एवं हरियत दिंटो नीति कपेन्नति वे इध माला कपेन्नति वे यंत्र दिंटो मीन इध कपेन्नति दिंटो अभी कथाभा दुरावा अभी कलकुमार कथाकर वशीकर्म हिंदी दट की अंडो मेहम दोष कर कलकुमार वशी बल्ट हम उदाऊकरा वशी बल्ट उदाऊकरा इष्टिया गेन्न गंडोनी आंगत कलकुमार दिष्टिये दी दिष्टिये दुट उपतमागे नम दरगने उपंदी नम गम दिष्टिये दुटेन इष्टी दर्वा दाने आगे तो रील कुमार रील दृष्टि दूर रील कुमार दृष्टि कंदगिरी मुतुने बंद मल्याने रद्द दिंड मल्याने रील या कंद कुमार दिव्यांगे रंगकोतरे वेवलो वेवलो अभी एंती मगे रंगकोतरे वेवला रीरा तोर दिन वरम इतना रीरा की मटोनी रत्नकार मोहिनी सर्रभाव इतना कंद कुमार की हरी दरे दह वसी मंत्र अटानुव संधि नवानुव ज्ञार अटूते लोम दिशे पपुट लेमार गिरीकना अदात्म इष्टिना तन दईकन वैकन अविल अविल गिनी गिनी वरवरे स्वाकन एक अटवर मधुरा एक अटवर हास्य गाती मंत्र दिष्टि दिष्टि सिद्धि पड़पुड़ मंत्र हरि रसबर कथ इवने ये मे मे खल कुमार संबंध वैकी रीरक्ष संबंध वे मे हरिस कथा तीन अदे मे रीरक्ष खरदर करना का रीरक्ष तेना मे मलकुमार लमेज्ञान की लेवलुवे रीरक्ष उत्पत्ति वधु अम्मा अर अति दुसुल मवगे पिय उड़ी उपंगना रीरी मलक दे सिमदना लेदन अवमंगल पड़ रीरक्ष अवमंगल उपाणी तमंगे वधु अम्मे लेना रीरी गना रीरी अक्स रीरी अक्स आगे रीरी अक्सर महासोने दपपुआ दपनवाणी दपनवाणी ओ सोन दपन दपन मंकता इंद्र दिगे यको इंद दिगे यको इंद दिगे यको वरे के लिए बुध गंट यको मेके लिए बुध गंट वर हो के लिए गन्नट यको याम दिग यको याम दिग यदि एक्को के लिए बुध गंट यको वर मा गंट के लिए बुध यको ओहा ये तमाई थी हरि बयान गई मैं अमनुष्य लोके हरि बयान के देवल तीन बगे तने मैं भाई अमनुष्य एन्न है महात्म्य अभी अमनुष्य ने आराधना करो कथा अभी यार कथा ने निकाम मिनिस वेन्न है नेगा बोरवटात ने पाउल पासने इंदा पोड्डक ज्ञानो में आरो एकत वेनवा एकेने मिनिया मेने ज्ञानी के कसेट विला
ගෑණියෙක්ව වෙන සම්බන්ධිපත් ඒත් බොරුවට ඒ බොරුවක් දන්න මං ඇත්තක් දන්නවා ඒ වගේ බොරු අරුවට වෙන ඒවා තියෙනවා ඔව් බොරුවට කියන ආ වා කියනවා මං ඒවත් දන්නවා අපි ඒක මේ විවෘතව කතා කරන්නේ මට ඔබතුමාට දෙන්නකෝ ඔබතුමා දෙන්නකෝ සමාජයේ පණිවිඩයක් ඔය කියන කලු කුමාරයා නැත්තම් රීරි යක්ෂයාගෙන් අපේ තරුණ පරපුර අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් කොහොමද පරිස්සම් වෙන්නේ කොහොමද ආරක්ෂා වෙන්නේ දැන් ඔබතුමා කිව්වා අර යන්ත්‍රයේ ඒ දේවල් හරි එහෙම නැතුව ඔබතුමාට දෙන්න බැරි උපදෙස් ටිකක් මෙන්න මේ වගේ වෙලද අපි කියන්නේ එහෙම කලු කුමාරයාට මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ඒ දෙමව්පියන්ට ඒකයි දැන් අපි සාමාන්‍යයෙන් අපි අතීතේ ඉඳන් අහලා තියෙනවානේ ආච්චිලා සියා හැන්දෑව පහෙන් පස්සේ යන්න බාහිර වදන්ට යන්න බෙහෙම කියනවා ඒක දෙයයි තියෙන අපි දැන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙන් කපනවා කියන්නේ තමයි තොইলි නියප අපි නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොඩිනේ පොරෙන් කපන කියන්නේ ලොකුයිනේ එතකොට මේ අසා ඉන්න ඔය සියලු දෙනාට කියන්නේ මේ මේ දුවලා ඉන්නේ දෙමව්පියන්ට දරුවන්ට මොකද්ද දෙන උපදේශය මේ ලොකු මහත් වැඩිහිටියටපත් ඉන්න දරුවෙක් ඉන්නවනම් ඒ දරුවාට රිදී ගිරයක් අරගෙන කරට දාන කළු නූලක් දාලා වැඩි ඉහිඩියට පත් වෙන්න ඉස්සෙල්ල කළු නූලක් පලන් දෙලා රිදී ගිරයක් අරට දාන්න. එතකොට ඒ දරුවා තුන් මංසලකෝ දෙමංසලකෝ සෝම් පරිගුණත් එයා මල් වරෙච්චම තනි වෙන්නේ. මොකද අර ගිරේ බල සත්‍යයක් තියෙනවා. ඒක ඕනි කෙනෙක් පැලඳුවර කමන්නේ දේ ඕනි වයි. දැන් අපි රිදීකට පත් වෙච්ච කෙනෙක්. දැන් වැඩිහිටියට පත් වෙච්ච මේ වැඩිහිටියට පත් වෙන්න ඉස්සෙල්ල. පොඩි දරුවෝ ඉන්නවනේ. ඔව්. ඒ දරුවෝ ඒ දෙමව්පියෝ දැනගන්න ඕනි නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න නැතුව රිදී සුරයක් කරට බලන් දැම්මොත් ඒ දරුවා රැගෙනවා ඉතින් ලොකුවට නෙමෙයි අගල් දෙකයි රිදී සුර ඕන කඩේක තියෙනවා බෙහෙත් බඩු අපේ ඕන කඩේ නේද සිංගල බෙහෙත් බඩු කඩෙන් ගන්න දාන්න මොකද අපිට ඔය කියන්න උපදේශක් මොකද අපිට නැත්තම් මේ කට්ටඩි තක්කඩි කියලා හිතනවා මිනිස්සු කට්ටඩියා වෙනස් තක්කඩියා වෙනස් හරි ඒ උපදේශයත් එක්ක එමනම් මේ නොපෙනෙන ලෝකයේ දේවල් එක්ක තවත් දවසක මෙතුමත් එක්ක හම්බෙලා මේ තියෙන දැනුම ඔබට අරන් යන බලාපොරොත්තු වෙන් අදට අපි සමුගන්නවා එවනම් අපි තවත් දවසක මේ වගේම නොපෙනෙන ලෝකයේ වැඩසටහනකින් හමු වෙමු අයබෝන් තෙරුවන් සරණයි